රට මෙතනට ඇද දාන්න වැඩ කරපු විශාල නිලධාරීනා දේශපාලන නායකයෝ ටික ඉන්නවා. ඔවුන්ගේ ව්‍යාපාරික පැලැන්තියේ ඉන්නවා. අන්න ඒ අයව හොයවලා ඒ අයව ගේන්න නීතියේ ඉදිරියට. ඒක තමයි අලුත් ජනාධිපතිතුමාගේ වගකීම වෙන්න ඕනේ. දැන් බලන්න මේ වගේ වෙලාවක ෆොන්සේකා දුවනවා අගමැති වෙන්න. සජීවය කඩාගෙන. ඊට පස්සේ ඒක හම්බුන්නේ නැති වුණාම එයා කියන්නේ මොකද අන්තිම අරගලේ නම වෙනද? අභියෝග කරනවා. සරත් ෆොන්සේකාට පුළුවන් නම් නම වෙනද අරගලයක් කරලා බලන්න කියලා. අද ජනතාව අරගලේ නෙවෙයි ඉන්නේ. තමුන්නාන්සලා මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ එක දෙයක් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන් මිනිහෙක් ඉන්නවද කියලා බලන්න ඕනේ. මේ රට ගොඩ ගන්න පුළුවන් එකම මිනිහා රනිල් වික්‍රමසිංහ විතරයි. දැන් රනිල් පත් වෙලා තියෙනවා. ඔහුට තව මාසයක් දෙන්න ඕනි, මාස දෙකක් දෙන්න ඕනි, මාස තුනක් දෙන්න ඕනි. කවුද මේ? රාජපක්ෂලාට කඩේ ගිය උදවිය. ඉතින් රාජපක්ෂලා ආරක්ෂා කිරීම වෙනුවෙන් කවුරු හෝ ඇවිල්ලා මාධ්‍යයට කියනවා නම් රනිල්ට තව බලය දෙන්න, රනිල්ට තව ඉන්න දෙන්න කියලා. ඒ රනිල් වෙනුවෙන් නෙමෙයි රාජපක්ෂ වෙනුවෙන්, මේ රට වෙනුවෙන් නෙමෙයි රාජපක්ෂලා වෙනුවෙන්. මේක ඇවිල්ලා අර බොරදියේ මාළු බාන ලෑස්ති වෙන්න එපා. මම ඔය 53 සේනංගේ අයටයි, ඔය වෙල් විදානෙලටයි ඔක්කොරම කියන්නේ මේක ඔය මරණ සජිත් ප්‍රේමදාස මහත්තයා මේ විපක්ෂ නායකයා. මොන තරම් කාර්යභාරයක් කරන්න පුළුවන් මිනිස්සුද? විපක්ෂ නායකම වරපහස ගන්නවා. හැබැයි වක්කීම් වයිස්ට කරන්න බෑ. ඒක ඉඳන් ඔය ඔක්කොම තමන්ගේ පෞද්ගල අවශ්‍යතාවල පැත්තකින් තියලා මේ රට වෙනුවෙන් එකතු වෙලා මේ රට වැත්ත නැති වෙච්ච කියලා ලේ විලක් වෙලට පත් වෙච්ච කියලා තමන්ගේ ගිනි තියෙ වෙලයි. බලන්න රනිල් විද්‍යා මහත්තයා ගෙයි කියන්නේ මොකද්ද? ඒක කෞතුකාගාරයක්. මේක තමයි මේගොල්ලෝ අරමුණ. මේම කල්ලා ගිනි තියලා ගහලා බලයට අරගෙන දාන්න. අඩු ගන්න 23ක් යම් කිසි 23ක් මේක ඉදිරිපත් කරන එකම නේ. එහෙම 23ක් ඉදිරිපත් කරන්නේ නැද්ද? එසම එහෙම ගොඩක් කල් යන්න බෑ. මේකේ අවසානයක් දැක්ක නිසා අපි ඉක්මනින් අපිට වෙනසක් ඕන. වෙනසක් කරන මොකක්ද ඕන තමයි තියෙන්නේ? වෙනසක් කරන්න අපි අනිවාර්යයෙන්ම අපිට අලුත් පාලනයක් පත් කරගන්න ඕන. අලුත් පාලනයක් පත් කරගන්න බෑ පරණ පාර්ලිමේන්තුව ඇතුලේ පුළුවන්ද? මේ පරණ පාර්ලිමේන්තුව ජනවරමට පටහැනි එක. රයිල් වික්‍රමසිංහ ජනාධිපතිගරු පාර්ලිමේන්තුව මේක. නේද? දිනේෂ් අගමැතිගරු පාර්ලිමේන්තුව මේක. මේ පාර්ලිමේන්තුව තාමත් එකම යෝජනාවක්වත් ගෙනාවනේ අපේ ප්‍රශ්න විසඳන්න. ඒ නිසා මේ පාර්ලිමේන්තුව කරදි මේ පාර්ලිමේන්තුව මැතිවරණයට යමු.